ාවන වංසකතාව මේ වනිට බොහෝ ගවසන්ට ලක් කලා තිෙන. ඒතිහාසේ සොයාන්‍රී රාවනා ලංකා ආධජාලයේ ප්‍රථම ගවේශනය අප ආරම්භ කළේද රාවනා දෙව අන්නත්තැන් රාවනා රජතුමාක් සහ සම්බන්ධ දවාල භූමියකින්මයි. කිසිම අයුදයක් අති නොගත් අප දකින දෙවියන් වන්නේ ස්‍රී සුමන සමන් දෙවි දුන්නේ. රාවනා රජතුමාගේ කොඩිය දඩු මුනරයන්ත්‍රය, රාාවනා රටේ සැලස්ම ද න්දර ආ ෘති ඇතු තොරතුර රැක් තැන්වති වන දවාල ඇත්තමයි බලංගොඩ බොල්තු බේ සි සුම සමන්දේවාලය කියන්නේ. අපි අප පතම ගැවශන ආරම් කරන්නන්නේ යිතිහාක රාණ දේවාල ොහත් බලංගොඩ බොල්තු ේ ේසුම සන්දේවාලන. ඉට පදානම හේතුවන්නේ මේ දේවාලය සහ අවට ප්‍රදේ රාාවන රජුන්ගේ ඉතිහාසය ස පයන බැවිනි. සීතතා දේවේ සංගවඇතිූ ප්‍රදේශය ඇතුළ පුරවත රැක් මේේ ප්‍රදේශය අවටින් අපට සපේනවා. අප පෞසගිය දිනක බෝල්තුම්බේ ස සුමන සමන් දේවාලය වෙත ගමන් කළේ රාවනා යිතිහාසේ අපේ සිම ගවශ්‍යනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සපයා ගැනීමටයි. අප එදි එහි යන විට එම දේවාලේ පිට සසහ ඇතුල් කට්ටලේ සේවකයන්ට ආශිරවාධ පතා බලි පූජාවක් පැවත්තුුණ. ඇත්තරම් බලිපූජාවක්කනොකුමක් දැ අප ඉගෙන ගත්තේ සහ දැක්කෙත් එදිනුමයි. එය අපට විශේෂ ආශීරවාධයක් මනාකිලතම අපිහිතවේ. ජ හාසික ්‍රීපදස්ථානයට සමන්දේවාල හතරක් පහිටලතින. ඒ අත්නපුරේ මහ සමන්දේවාලය මයි අගනි මහ සමන්දේවාය දැරනියකට මහ සමන්දේවාලය සහ බලංගොට බොල්තුන්බේ ්‍රී සුමන සමන්දේවාලය. මෙම දේවාල සල්ලම් පහ පිහිල්ලා තිබෙන ඉතාම සුන්දර පසුප මොලයි. සමහර දේවාලට ඇතුලවන ස්ානසිට බැලවිට සමනල කන්ත දක බලාගන්නත් පුළුවන්. රත්න දිත්‍රේ ඉම් ල් ප ද ලක බලපදේ රයාත් ොලතු ේ සුම සමන්දවායාලට බලංගොට ම හතරක් පමන හටන් පරිය අන්ඩුව. බලංගඩ ට වල ප. කිලමිටදක් විතරගේට හම්මුව වෙන හැටන් භගවන්ත ලාව පිවල මාර්ග ලමිට ොලහක් විතරගේවිට මෙම අයිතිහසිකසේ සුමන සමන්දේවාලය මකර තොරන අපට හම වනවා. ජන ප්‍රවාධ කතාවලට පමණක් සීමමාන වුණු මෙම දේවාලය තුළ මෑත කොන එෙක්ම අප මුලින් කතා කල රවනා රතය ආකෘතිය රවනනා රටේ සැරගස්මති පිලතිනවා. රවනාා රතේ රාවනාාගේ දේහේ රවනක් කොඩිය ඇතුළ වටිනාදේ මෙම ස්ානයේ තැන්පත තිබිනව සඳන් වවා. රත්තරි ම ක ර ආ කෘති සහම ආ කෘතිය ැබීම සහ සකතාතිකූ රත්තර මන්නපය මේවන මට අතුරද ංග. ඒ මීට අරු වික් තිහක් වන්නට පෙර මෙ දේවා තු තිබ බව ඇසන්දුට ක්ෂතිබෙනවා. අප ඉදිරයේදී එම සිින්දුටු සාක්ෂියත් බවවිතගෙන එන්නට සියලූ කටයුතු මේනකට සදාන කළලා ඉවරයි. රාාවනා රටේ සැලස්ම ඇතුළු තවත් වටිනා අයිතිහාසිකද ඔහු ඇතුළ තවත් පුදගලයකු ඒයින්ති්‍යම්පත් කරතිබෙනවා. ප මෙම දවාල වෙත මන්ළේ දෙතන කල කඳුපාමල ඇති මනරම් වෙල්ලයා හරහා එම වෙල්ලයා රහ වැටිය ඇති කුඩා මාර්ගයෙන්. එම මාර්ගයෙන් ගමන් කරට ඉතා උස කොංකීට් කන ලද මාර්ගයක්හම් වෙනබවවින් පුඩාවාහනගන්නම් මේ ස්ථානයටයන්න අමරු. නමුත් එම වෙල් ෙ හැරි නැතුව පින් ොල මාර්ගය දිකටම කිය ට පාරි ම් පසට වට විසා මර ොර ම්ම වේ. ලන්ක ගොන්න දශයන ගොන දි පතිවන පි ද න්ඩා ජයන්පති මහ ඇතු ගොන්න දන් නිිදර සාහ පටයන්ගේ ොලික්ත්ව මකරතොර ගරතිබෙනවා. මයිත පල සිරන ජනතිපතිවලගේ ැදිහත්වීම මත මෙම විසාල මකරන්න දිදුව තිබ බව මහි සහන්න්නවා මකර තොරෙන් ඇතුල වී. එතන මති වෙන බොල්තොටඩාවන් දනා ගෙන පිරිසුදු වී. එතැන් සිට මීට තුන්සියක් පමන කන්දදිගේ පහලට ගියවිට එම පාර කෙලින්මදවයන්නේ මෙම සමන්දේවාලයට. අතීයේේ මෙම දේවාලේ රාවනා දේවල්ලෙස නම් කර තිබූ බවද ජනත් ප්‍රාධය තුළ සඳහගෙනවා. දෙතනකල කන්ද මුදුනේ සිදුවයගෙන රාමරාාව යුද්ධය සවීම පිණිස මෙම ස්ථනයේ සාදාධතිබූ කුඩා දේවාලේ පසුව. සමන්දේවාලේ බාට පරිවර්ත නිරනු බවද කියවෙනවා. පසුව තීතාවක රජිසිං රජු මෙහි දේ ප්‍රසාද සිංහසන මණ්ඩ ආදිය තනවා ේවාලේ පැවත් මුතිසා ගම්නියන් ගම් පුදා සබරගම සතරම හා සන්දේවාලවට ඇතුලත් කරති වේ. ගම මහ සන්ද වාල පරස තු ක්්‍රම ද ොත් ඒ ඇති ටි ද සං ත ීම සඳහම ම දේවාල රජ සි පවත් ීතාව ර ජ රජ හයන් පසුව පුතු ගේ සි සින් සබ්‍රගම හස සමන්ද වාල සම්පූර්ණ ආක්‍ර තිබේ. එදදා සයිසියේ දහටේදී ඒ මත ඔවුගේ බල කොටුවක් සාදා තිබේ. මාකරමන් නිසා සබර ගම මහ සමන්දේවාලය තිබොත් සියලු වටිනා බඩු බාහිරද මෙම බොල්තුබේ සමන්දේවාලය වෙත රැ දෙකයි දහවන දින මෙම දෙවාලේ නැනබූ ග්‍රේෂ්නමතු පුද්ගලයාට අනුව. දේවාලයේ දික්ගයට පිවිසෙන ප්‍රධාන දොරට දොරොටුවහිතා මාකර්ශනීයයි. කලුර ලියෙන් තැන උළුවස්ස මතු පිට ධාරය වට ඇදදලින් කැටයම් කර ඇත. ඊට පිටතින් වට තුනී පිත්තලටියල්ල ඇත ආඩුගා තුමානන් රත්නපුරට පැවන විට ආරස්ක ස්ථායක් ලෙසම ස්ාන ාවිතාාව කරතිබේ. ඒගේ මාන්තවටනු රන් බේෂමක් වවැනි බාණ්ඩයක් වගේම දුනු හා ඊතල යන බාණ්ඩත් තිබිට තියනවා. එදා සටසි අසුවටේ මේ විසෙක්වන්නට ඔහු නැවතගොස් සෝජිසි කර තිබූ බවත් ඒවන විට දේවාලේ අතිසීමම අභවේතර ගෝස්තිබ බව සඳහඟනවා. සමන් දේවාලේයටත් පැණ බන්ට තැපත් කෙ තිබ කෞතුගාරය ජනජරල් කඩා ඒ තිබ වන්නා කෞතු බා්ට රැසක් ස්රාගෙන ේස්තිිනවා ඒය සිදුවන්නේ දදා දහනම මේ වර්සේ. හි එහිති සෙමරියක කැටයම් සහිත ඇදදළමිටක් පෞරාණනික මුද දෙකක් පෞරවානික ඔටුන්නක් කරණඩ වක්ෂහ වස්සර දහතකට පැනණි මහර තොන්න තිබයි පැරණි බදු පිළිම දෙක් මෙේ සොරකම්කර තිබෙන. ග්‍රේඩ් සඳහන්ක රන්වේශමක් වැනි හණ්ේ යනු අප මීට පෙර සඳහංකළ රත්තරම් මන්්ඩ විය හැකි. කලුරලිය තැනු උල්වසේ මතුපිට ධරයේට තැන ැනඇති ඇදල කැටයම් අදරත් අපට දකින්න පුුවන්. හන ැටුේද රාම කුර විද තල පහර රාවන රජු මාවනලද රාවන රජුගේ සිරු රක්මියගේ බවත්. ඊතල පහරලද රාන රජගේ හිස වලළගො ඕලුගන්තර පදේසි වැටු බව ැන ප්‍රාජ සහන් වනවා. රජගේ හිසුන් සරිරම ස්ථානයට වැටු ව සහන්නවා. රාවනා රජගේ හිස වෙන් කිරීම සඳහ දුුණුහිය ඇදීමට වෙරගත්තේ දෙතනගල කඳමුතුනේ ඇති පරවත දෙකට දෙතන සිරකරගන්න බව සඳහන්ුවේ. ඉන් පසු හිසුන් මවනලද රාවන රජගේ සිරුර. ගොත් දෙැමූ වැසු බැවත්, එම ස්ථානය පසුව බහලතුම වී පසුව බෝල්තම උබවත් සඳහන් වනවා. මේ ප්‍රේය විද ලෝහ පැලි හම්බුන බවද සඳහන් වන. ඒවා ාමරාවණ යුද්තෙදදි බිටි පතිතු හිතලවල කැබැලි බවට ගැමියන් ්‍යසාස කර විසාසා කරනු. සල ර තිබන් වර ක්ි න්න ාව රත ආකෘතිය කිසියකට පෙන්වී සඳහා සම්ප්‍රදායට වන වසරනැ. නමු වු සි පහක තිහ වැනි කාලයක ද ී ංකා ති හාස වෙනස් කිරීම තිබ ර ී කර ති ාව රතය පරක රතිබෙනවා නමුත් පැර රාව ර හි තැපත් බ ස්වාස කරනවා. න රජ ුව වි කතා පදේශය පුරා විස්ත්‍රීති බෙනවා ේවාලේ රාජකාර පංගු පනස් අටක් තිබෙනවා ේවත් මේන විට එ ඉඩම් විසාා ප්‍රමාණයක් දේවාලට අහිම ලා තිබෙන. ොල් ේ දේවාල වාර්සිික සිතු කන සියල රත යක් සිතු කරනවා දේ න සිර ජනද්‍ර පරණගම මහතා හි ර්තමාන පස් නාය ල ටයතුර. ොල්තුබේ සමන්දේවාලය ගත්තහම මේක පෙර රජදදවස්දක්වා දිව යනවා. ඊටත් පෙර අවුරුදු අටදහකට එහා ගිය අතීතියක් බොල්තුබේ සමන්දේවාලට තියනවා. ඒකට හේතුව තමයි බොල්තු මේේ සමන්දේවාලේ රාවනා රජදවස සිට පැවතේෙනවා කියන එක පුරාවෘතය සහ ජනප්‍රවාද. සරු අඥම් ප්‍රවරා්‍යදන් දස බල. ್ರ ಇಂದ್ರಂಜಿನ ಸರ್ವೈಕ ಪ್ರಾಣವರಾಧ್ಯ ಕಾರುಣ್ಯಮ್ವಂಸ ಘೋರಂ ಘೋರತರಂಗ ಪ್ರಚಂಡ ವಿವಿಧ ಮಾರ್ವಾಂಸನಿ සංසාස්තෘම් ප්‍රවරං වරන්ග තිදරං. රාවනා කපොල්ල රාවනාගම සීතාලන රාවනා කණ්ඩ කුමරිකොටුව සීතකල් ආදී අඓතිහාසිකපදේ සොල ගුප්ත කරනු රාසියක් සැඟවලලා තිබෙනවා. අපගේ ඊළඟ සංචාරය. රාවනාා රජුගේ නෑදෑන්සියා බොල්තු වේ හරහා රාාවනා ගමවෙත.